සුබ දවසක් ඔයාම එක්තුලා ඉන්නේ සමීර ටෙක් බ්‍රෝ YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ අපේ මේ හැම ෆෝන් එකකම තියෙන ගොඩක් වැදගත් වෙන privacy feature එකක් පිළිබඳව. නමුත් මේ feature එක ගැන හරියටම නොදන්න නිසා ගොඩක් අය මේ feature එක මේ වෙනකොට භාවිතා කරන්නේ නැහැ. හරි දැන් අපි බලමු මේ රහස මොකද්ද මේ feature එක හරියටම භාවිතා කරන්නේ කොහොමද කියලා. වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් සුපුරුදු විදිහට වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ අදහස් පහලින් comment කරන්න. ඒ වගේම පහල තියෙන subscribe button එක click කරලා ඊට පස්සේ එන bell icon එක all දාගත්තොත් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් අපි අපේ ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් යූස් කරනකොට අපි බලන ඒ වගේම අපි කරන හැම දෙයක්ම web browser එකේ save වෙනවා. ඒ වගේම මේ search කරන දේවලුත් save වෙනවා. මේ හරහා මේ දේවල් delete කළාත් අපි කරන හැම දෙයක්ම අපේ ෆෝන් එකේ තවත් තැනක account එකේ save වෙලා තියෙනවා. අපේ ෆෝන් එක අතට ගන්න ෆෝන් ගැන දන්න ඕනෙම කෙනෙකුට ඒ දේවල් බලන්න පුළුවන්. මම මේවා delete කරන විදිහ කලින් වීඩියෝ එකෙන් පෙන්නවුවා. ඔයාලට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් ඔයා මේ විදිහට YouTube වල වැඩ දෙයක් බලුවත්, පෞද්ගලික දෙයක් බලුවත් ඒ හැම දෙයක්ම search චිත්‍ර වල සහ චිත්‍ර වල සේව් වෙනවා. ඔයාලට මේ දේවල් ඩිලීට් කරන්නම දක්වනොත් හැමදේම ඉවරයි. ඒ වගේම ඔයා මේ විදිහට වැරදි දේවල් බලනවා නම් ඒ වගේම හොයනවා නම් ඔයා නොසිතූ තවත් ගැටලුවක් තියෙනවා. උදාහරණයක් විදිහට ඔයා YouTube වල යම් කිසි දෙයක් පෞද්ගලික දෙයක් අවශ්‍යතාවයකට හරි නිකමට හරි සර්ච් කරලා බැලුවොත් ඒ බලපු දේ දිගින් දිගටම අපිට මේ හෝම් පේජ් එකේ සජස්ට් කරලා පෙන්නනවා. මොකද YouTube එකෙන් උත්සාහ කරන්නේ අපි මේ බැලුවා වගේ සමාන වීඩියෝ ඉදිරියටත් මේ හෝම් පේජ් එකේ පෙන්වන්න. ඒ හේතුව නිසා පස්සේ අපිට අපහසුතාවයක් ඔයාලට පාත් වෙන්න සිද්ධ වෙනවා. ඔයා මේකට අනිවාර්යයෙන්ම මුහුණ දීලා ඇති. ඉතින් මෙන්න මේ ගැටළු වලට රහසිගතව පෞද්ගලිකව කරන දේවල් රහසිගතවම තියාගන්න අපේ හැම ෆෝන් එකම හොඳ ඔප්ෂන් එකක් අපිට ලබා දීලා තියෙනවා. ඒ තමයි මේ incognito feature එක. ඔයා මේ feature එක භාවිතා කරනවා නම් මම මේ කිව්ව හැම ගැටලුවකින්ම ඔයා නිදහස්. ඔයාට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඔයාට YouTube වල මේ feature එක on කරගන්න ඕන නම් ඔයාට පුළුවන් YouTube app එකට ඇවිත් මෙන්න මෙතන මේ තියෙන profile icon එක දෙන්න. සමහර විට පරණ update එකේ නම් ඔයා ඉන්නේ මේ icon එක ඉහළින් තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන මේ තියෙන turn on incognito කියන option එක දීලා මේක on කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ feature එක මේ විදිහට on වෙනවා. ඒ වගේම අපි මේ feature එකේ log වෙලා ඉන්න බව මෙතනින් පෙන්නනවා. මේ විදිහට බලන ඒ වගේම සර්ච් කරන කිසිම දෙයක් history වල කිසිම වෙලාවක සේව් වෙන්නේ නැහැ. ඒ වගේම මතක තියාගන්න වීඩියෝ බලන්න ඒ වගේම සර්ච් කරන්න විතරයි පුළුවන්. ලයික් කමෙන්ට් කරන්න ඒ වගේම subscribe කරන්න මේ option එකේදී අපිට හැකියාවක් නැහැ. ඒ වගේම අපි මේ feature එක on කරගත්තාම දිගටම on එකේ තියෙන්නේ නැහැ. විනාඩි කීපයකින් automatically turn off වෙනවා. ඔයාට manually off කරගන්න ඕන නම් මේ option වලට ඇවිල්ලා මෙතන මේ තියෙන turn off කියන option එක හරහා ඔයාට මේක disable කරගන්න පුළුවන්. අපිට මේක අපි ඉන්ටර්නෙට් භාවිතා කරන ඕනෙම web browser එකක සහ Chrome web browser එකේ on කරගන්න පුළුවන්. ඔයාට Chrome web browser එකේ මේ mode එක on කරගන්න ඕන නම් ඔයා Chrome එකට එන්න. ඊළඟට මෙන්න මෙතන මේ තියෙන 33 දෙන්න. ඊළඟට මෙන්න මෙතන මේ තියෙන new incognito tab කියන option එක හරහා ඔයාට මේ feature එක on කරගන්න පුළුවන්. feature එක on වුනහම ඔයාට සාමාන්‍ය විදිහට ඉන්ටර්නෙට් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම site එකකට උනත් යන්න පුළුවන්. කිසිම දෙයක් history වල save වෙන්නේ නැහැ. ඉතින් මේක පුරුද්දක් විදිහට ඔයා කරනවා නම් ඔයාට තේරෙනවා ඇති මේ feature එක මොන තරම් වටිනවද කියලා. ඒ වගේම මේ settings වලට ඇවිල්ලා ඔයාට ඕනේ නම් පුළුවන් මේ incognito mode එකට තවත් ආරක්ෂාව වැඩි කරගන්න password එකක් දාගන්න. ඔයා පළවෙනිම Chrome එකේ ප්‍රධාන settings වලට ඇවිල්ලා මෙතන මේ තියෙන privacy and security කියන ඔප්ෂන් එකට යන්න. ඊළඟට ඔයාලට පුළුවන් මෙතන ටිකක් මේ විදිහට පහළට ඇවිල්ලා මේ තියෙන lock incognito tabs කියන එක on කරගන්න. ඊළඟට මෙතනට ඔයා ඔයාගේ ෆෝන් එකේ password එක දෙන්න ඕනේ. හරි, මම මේ feature එක on කරගත්තා. උදාහරණයක් විදිහට මම incognito tab එකක් open කරගෙන මේ විදිහට සාමාන්‍ය විදිහට internet use කරනවා. හරි, දැන් මම මෙතනින් back වෙනවා. දැන් මේ incognito mode එකේ ඉඳලා අපි back වුණා හින්දා Chrome app එක lock වෙලා තියෙන්නේ. මම ආයෙමත් log වෙනවා. ඔයාට පේනවා ඇති මං අර දුන්න පාස්වර්ඩ් එක අපෙන් මේ විදිහට ඉල්ලනවා. අපි හිටපු incognito tab එකට කිසිම කෙනෙකුට මේ පාස්වර්ඩ් එක දෙන්නේ නැතුව ඇතුල් වෙන්න බෑ. ඒ වගේම මේ feature එක Google app එකේ සහ අනිකුත් හැම web browser එකකම අපිට බලා ගන්න පුළුවන්. සමහර web browser වල මේ incognito feature එක private browser කියලා සඳහන් වෙනවා. ඉතින් ඔයා මේ incognito tab feature එක භාවිතා කරනවා නම් ඔයා කරන කිසිම දෙයක් save වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ දේවල් තමයි incognito ගැන නොදන්න අයට මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඔයා මීට කලින් මේ incognito feature එක භාවිතා කළාද එහෙම නැත්නම් අදද දැනගත්තේ? ඔයාට පුළුවන් මේ දේවල් පහලින් comment කරන්න. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ අදහස් සහ ගැටලු පහලින් comment කරන්න.
ඒවගේ පහල තියෙන subscribe button එක click කරලා bell icon එක all දාගත්තොත් මම video එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් මම මේ වගේ video මගේ YouTube channel එකේ ගොඩක් කරලා තියෙනවා. මගේ channel එකට ආවොත් ඔයාලට හැම video එකක්ම බලන්න පුළුවන්. එහෙමනම් මම video එක මෙතනින් අවසන් කරනවා. තවත් මේ වගේ video එකකින් හමු වෙමු. Video එකත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි.